සුබදාසක් වේවා කියලා පිළිගන්නවා අච්චාරු බ්ලොග්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නමට එහා තොරතුරක් දෙන ඩූම්බ්‍රි ස්ථානවල ඇති නාම පෝරු ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. සාමාන්‍යයෙන් ඩුම්රි ස්ථාන නාම පුවරක අපේ රටේ භාවිතවන භාෂා තුනෙන්ම එම ඩුම්රි ස්ථානයේ නම සඳහන් කරලා තියෙනවා. මුලින්ම සිංහල භාෂාවෙනුත් ඊළඟට දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලිනුත් කියන අනුපිළිවෙල තමයි නම සඳහන් වෙන්නේ. නමුත් ඉංග්‍රීසියෙන් අපේ රට නිදහස් වෙන්න කලින් මෙම අනුපිළිවෙලේ වෙනසක් තිබිලා තියෙනවා. ඒ කාලේ මුලින්ම ඉංග්‍රීසි භාෂාවනු ඊළඟට සිංහල සහ දෙමළ භාෂා වලිනුත් තමයි ස්ථාන නාමය සඳහන් කරලා තියෙන්නේ. මෙම දුම්රිය නාම පුවරුවේ ඉහළ දකුණු පසට වන්නට ඉලක්කම් 4කින් යුත් අංකයක් දැක් ගන්න පුළුවන්. එම ඉලක්කම් 4න් පළමුව සඳහන් වී යත්තේ රතු වන්නේ යුත් ඉලක්කමක්. ඉතින් එම රතු පැහැති ඉලක්කමෙන් අදහස් කරනුවේ දුම්රිය මාර්ගාංකය. එහෙම නැත්නම් ලයින් නම්බර් 1. දැන් අපි බලමු 1 සිට 9 දක්වා ඇති මෙම රතු පැහැ ඉලක්කම් වලින් කුමන මාර්ග අංකද කියවෙන්නේ කියලා. දුම්රිය මාර්ග අංක 1 මරදාන පේරාදෙනිය හන්දිය බදුල්ල. දුම්රිය මාර්ග අංක 2 පේරාදෙනිය හන්දිය මහනුවර මාතලේ. දුම්රිය මාර්ග අංක 3 රාගම හන්දිය උත්තලම. දුම්රිය මාර්ග අංක 4 පොල්ගහවෙල හන්දිය කන්කසන්තුරේ. දුම්රිය මාර්ග අංක 5 මැදවච්චිය හන්දිය කලේ මන්නාරම. දුම්රිය මාර්ග අංක 6 මහව හන්දිය ගල්ලොය හන්දිය මඩකලපුව. දුම්රිය මාර්ග අංක 7 ගල්ලොය හන්දිය ත්‍රිකුණා මලේ. දුම්රිය මාර්ග අංක 8 කොළඹ කොටුව ගාල්ල මාතර බෙලියත්ත. දුම්රිය මාර්ග අංක 9 මරදාන අවිස්සාවේල්ල. රතු පැහැති ඉලක්කමට දකුණු පැත්තෙන් කළු පාටින් වර්ණවත් කරන ලද ඉලක්කම් තුනක් දැකිය හැකිය. එම ඉලක්කම් වලින් අදහස් කරනුවේ මරදාන ලොකෝ හන්දිය සිට අදාළ දුම්රිය ස්ථානයට ඇති දුර ප්‍රමාණය. මේ මරදාන ලොකෝ හන්දිය කියලා කියන්නේ මාලිගාවත්ත දුම්රිය අංකයන් දෙසට සහ රණින් ෂෙඩ් එක දෙසට ඇති ශාකා මාර්ග බෙදෙන මන්සන්ධියයි. වර්තමානයේදී කිලෝමීටර් වලින් මෙම දුර ගණනය කරත් අතීතයේදී ගණනය කළා තියෙන්නේ සත්පුම් වලින්. අපි දැන් උදාහරණයක් විදියට තලාව දුම්රිය ස්ථානයේ නාම පුවරුව ගනිමු. එහි අංක 4න් කියවෙන්නේ පොල්ගහවෙල සිට කංකසන්තුරේ දක්වා ඇති දුම්රිය මාර්ගයට මෙය අයත් වන බවයි. ඉතිරි අංක 3 ඒ කියන්නේ 188 කියවෙන්නේ මරදාන ලොකෝ හන්දිය සිට එහෙම නැත්නම් කොළඹ සිට ඇති දුර කිලෝමීටර 188ක් කියලා. කොහොම නමුත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ දක්න ලැබුණේ 0.03 ලෙස. එනම් කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග අංකයක් රහිත ස්ථානයක පිහිට ඇති බව එයින් කියවෙනවා. ඒ වගේම මෑතකදී ඉදිකළ මිහින්තලේ මාර්ගයද මාර්ගයටද උතුරු මාර්ගයේ අංකය වන අංක 4 යොදාගෙන තිබෙනවා. මිහින්තලේ දුම්රිය ස්ථානය 4.14.99 ලෙසින් දුම්රිය නාම පුවරුවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙහි සඳහන් වෙන්නේ මරදානේ සිට ඇති දුර නොව මිහින්තලේ හන්දිය සිට මිහින්තලය දක්වා ඇති දුර. අවසාන වශයෙන් දුම්රිය ස්ථාන නාම පුවරුවේ යටින් සඳහන් කර තිබෙනවා එම දුම්රිය ස්ථානය මධ්‍යන්න මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් පිහිටා තිබෙනවාද කියන එක. වර්තමානයේ නම් මෙම උස මීටර් වලින් ගණනය කළත් අතීතයේදී ගණනය කළ තිබෙන්නේ අඩි වලින්. ඉතින් මේ වීඩියෝ එක පටන් ගත්තදී තිබ්බ දැනුමට වඩා අවසාන වෙද්දී තිබ්බ දැනුම වැඩි වුණා නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.